සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම හැනෝරා 3D අවකාශයෙන් අරගෙන එන තවත් ටියුටෝරියල් එකකට ChatGPT භාවිතා කරගෙන 3DS Max වල custom tool එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද එපිසෝඩ් එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ objects editable poly වලට convert කරන්න පුළුවන් වෙන විදිහේ tool එකක් create කරගන්න එක. ඒ නිසා ඒකට අවශ්‍ය script එක මම ChatGPT හරහා generate කරගන්නවා. හොඳයි, මේ විදිහට තමයි එයා අපිට කෝඩ් එක ලියලා දුන්නේ. අපි බලමු ඉස්සෙල්ලා මේක වැඩ කරනවද කියලා. මම මෙතනින් copy code කෙනක දීලා මේ කෝඩ් එක copy කරගෙන 3ds max වලට ගිහිල්ලා tport එකක් create කරගෙන script in වල new script කෙනක දීලා මම මේ කෝඩ් එක මෙතෙන්ද paste කරගන්නවා. ඊට පස්සේ tools වලට ගිහිල්ලා මෙතන evaluate all කෙනක දෙනවා. ඒ කෝඩ් එක වැඩ කරන්නේ නැහැ. මම නැවතත් යනවා ChatGPT එකට ගිහිල්ලා මෙතන regenerate කියන එක දෙනවා. හොඳයි, දැන් අපිට යා දෙවෙනි version එක ලියලා දුන්නා. අපි බලමු ඒක වැඩ කරනවද කියලා. මම මේ කෝඩ් එක අයින් කරගන්නවා. අලුත් කෝඩ් එක paste කරගෙන මන් ටූල්ස් වලට ගිහිල්ලා evaluate all කියන එක දෙනවා. හොඳයි, ඒක වැඩ කරනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ කෝඩ් එකම තියෙන macro script code එක මෙයාට කියලා generate කරගන්න එක. මම මේ කෝඩ් එක කොපි කරගෙන මැක්ස් එකට ගිහිල්ලා මේ කෝඩ් එක අයින් කරගෙන එතෙන්ද පේස්ට් කරගන්නවා. ඊළඟට අපි ටූල් එකට අදාළව මේ විදිහට ඉමේජස් දෙකක් ක්‍රියේට් කරගන්න ඕනේ. එක ඉමේජ් එකක් පික්සල් 24 24 එකක් වෙන්න ඕනේ. අනිත් එක පික්සල් 16 16 එකක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ඉමේජස් දෙකම BMP කියන ෆයිල් ෆෝමැට් එකකින් සේව් කරගන්න ඕනේ. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. ඒ විදිහට දීලා _16i_24i කියලා අපි නම සේව් කරගන්න ඕනේ. ඊළඟට මම මේ ඉමේජස් දෙක කොපි කරගෙන මෙන්න මේ පාත් එකට ඇවිල්ලා මේ user icons කියන ෆෝල්ඩර් එකට පේස්ට් කරගන්නවා. කැටගරි යටතේ මෙතෙන් අපිට කැමති නමක් දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන ටූල් ටිප් එකට නමක් දෙන්න අපේ ටූල් එක පෙන්වන්න ඕනේ මොන නමෙන්ද කියලා. මෙතන icon එකට අදාළව නම දෙනකොට අපි දෙන්න ඕනේ අපි හදාගත්ත image එකේ නම. ඒ කියන්නේ මෙන්න මේ නම තමයි අපි මෙතෙන්ද දෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන tools වල evaluate all කියන එක දීලා file වල save දීලා මෙන්න මෙතෙන්ද save කරගන්නවා. ඊට පස්සේ මම මේ script window එක close කරගෙන 3ds max එකත් නැවත restart කරගන්නවා. script in වලට ගිහිල්ලා max script editor එක open කරගන්නවා. customize වල customize user interface dialog එකත් open කරගන්නවා. toolbar tab එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් අපේ මේ script එකේ category යටතේ දීලා තියෙන AI tools කියන නම අපිට මෙතන මේ category එක යටතේ බලා ගන්න පුළුවන්. ඒ වගේම tool tip යටතේ AI editable poly කියලා දීලා තියෙන මේ නම මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම
අපි කොප්පේස්ට් කරගත්ත අර ඉමේජ් එක, ඒ කියන්නේ අයිකන් එකට අදාළ ඉමේජ් එක ඊ අකුර මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට මම මෙතන new button එක ක්ලික් කරලා අලුත් ටූල් බාර් එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ මේ action යටතේ තියෙන අපේ මේ ටූල් එක drag and drop කරනවා මේ අලුතෙන් හදාගත්ත ටූල් බාර් එකට. හොඳයි, ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට හදාගත්ත අපේ ටූල් එක හරියට වැඩ කරනවා. ඔයාලටත් පුළුවන් උත්සාහ කරලා බලන්න chat GPT එක භාවිතා කරගෙන වැඩ පහසුවෙන් කරගන්න පුළුවන් මේ විදිහේ ටූල්ස් කීපයක් හදාගන්න. ඔයා තවමත් අපිව subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා notification bell icon එකත් on කරලා තියාගන්න. එහෙමනම් තවත් මේ වගේම episode එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා නැත්නම් හැමෝටම සුබ දවසක්.